දාසියක් නොවේ මම බිරිඳක් සත්‍ය ජීවිත කතාවේ අවසාන කොටස තමයි අද මම අරගෙන ආවේ. කතාව හොඳ නම් තරහ නැතුව පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙනම යන්න. චැනල් එකත් පල්ලෙහෙන් සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. මගේ කතා හැමදාම බලන්න පුළුවන් එතකොට ඉක්මනින්ම. හැමෝටම තියෙනවා හරි අමුතු ජීවිත කතාවක්. පට ඔයාට අපි කාටත්. මම මෝඩියෙක්. ඒ තමයි මං ගැන නිර්වචනය කරන්න තියෙන ලේසිම තනි වචනේ. ආදරය. මහ පුදුමාකාර විදියට හෙව්ව කෙනෙක් මං. ඒ අම්මගෙන් මං හොයපු ආදරය නොලැබුණ නිසාද තාත්තගෙන් ඒ ආදරය නොලැබුණ නිසාද කියන්න මට හිතාගන්න පුළුවන් වුණේ නෑ. ඒත් මොකද්ද හේතුවකට මං සහන්ගෙන් ආදරයක් හෙව්වා. මුලදී අපි ෆෝන් එකෙන් ආදරය කරපු කාලේ අපි තරම් සතුටින් හිටපු කපල් එකක් තව නැතුව ඇති. ඒ තරම් අපි හීන දැක්කා. පවුලක් වෙලා ඉන්න විදිය හිතෙන් මවාගෙන සතුටින් හිටියා. ඒත් වචනවලට බෑ ඇත්ත ජීවිතය ගැන මිම්මක් දෙන්න. සහන් වෙනස් වුණා. කසාදේ පවුල් ජීවිතය ඇතුළු එයා අප්‍රිය ජනකම පුද්ගලයා වුණා. මාස 8කට පසු. අම්මේ මෙයානේ මොකද දන්න එක පාරටම අපිව මතක් වුණේ නේද? කාලෙකට පස්සේ මගේ ඇස් ඉස්සරහා හිටියේ කසුනි අක්කා. අක්කව බලන්න ආව නංගි. ඒ ගමන් ඔයාවත් බලල යන්න හිතුණා. එයා වටපිට බැලුවා. එයාට මගේ පුංචි ජූස් බාර් එක හිතට අල්ලලා වගේ. ඔයා මේක හරි ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඇත්තටම ලස්සනයි නංගි. කසුනි අක්කා මාව අගේ කරා. බිස්නස් තත්ත්වෙ මොකද? හොඳයිද මෙතෙන්ට? එයා ඇහුවා. ඉස්කෝලේ ළඟයිනේ. සතිය දවස්වල ඒ අයගෙන් එනවා බිස්නස් එකක්. හවසට බර්ගර් ලයිව් ස්ටේෂන් එකට යන නිසා ඔෆිස් ක්‍රවුඩ් එක එනවා. ෂේප් හොඳ ගානක් ඉතුරු කරලා සරලව ජීවත් වෙන්න පුළුවන්. මං හිනා වෙවි. ඒත් මං ගැනම ඇති වුණ අභිමානය එක කිව්වා. නෑ ඇත්තටම හොඳයි නංගි. අනික ඉස්කෝලේ ළමයි කොහොමත් එනව ඇති ඔයා මේක සෙටප් කරලා තියෙන විදිහට. ඇයි කපල් ක්ලාස් යන කපල් සෑහෙන එනවා සෙනසුරා විරිදා. මං අක්කා කියපු දෙයට තව එකතු කරා. එහෙනම් ඉතින් මොකද? මුන් ලව් කරනවා ඔයාට තමයි ලාච්චුව පිරෙන්නේ. කසුනි අක්කත් විහිළු කරා. ඔයා අර ප්‍රශ්නෙට මොකද කරගත්තේ අක්කේ? මට එක පාරට මතක් වෙලා අහනකොට කසුනි අක්කා මගේ මූණ දිහා ටිකක් අමුතුවට බැලුවා. මොන ප්‍රශ්නද බා? මහේෂ් අයියගේ සීන් එක. මොකද කරගත්තේ ඒකට? ඒව ඉවරයි බා. ඌ බැඳලා ළමයි දෙන්නෙකුත් ඉන්න. කහට ගස්ති කිරිය පැත්තේ ගෑරිත් මට කතා කරා. ජායල පොලිසියෙන හිටියේ. මගේ සීන් එකයි මන් නිතරම රණ්ඩු කරපු නිසා මාරුවක් හදන් දුරකට ගිහින්. දැන් මොනෝ කරනවද කියලා මන් දන්නේ. කසුනි අක්කගේ ඇස්වල කිසිම වේදනාවක් තිබුණේ නැහැ. සමහර විට එයා ඒ අතීතයේ මරලම දාලා ඇති. මට දුක බං. මං ඔය මහේෂ්ට මාරම විදිහට ආදරය කරා. උඹ කියන්නේ පඩිගත්තම මන් දෙන සල්ලියක්. ඇයි ඉතින් බං කවුද හිතුවේ මූ පැඳපු එකෙක් කියලා? මං හිතුවේ මං ඌව බඳිනවා කියලානේ. පස්සේ ඉතින් බං ඌත් බලන් ගියාම මට ලං වෙලා තියෙන්නේ ආදරයකට නෙමෙයි. මෙහෙ ඉන්නකන් ජීවත් වෙන්න. ඔන්න බලපන් අපිට සෙට් වෙනව. කසුනි අක්කා කතා කරේ හිතේ හිර කරගත්ත ලොකු කලකිරීමකින්. අක්කට දුක නැද්ද? දුක්ුණා කියලා අපිට ලැබෙන දෙයක් තියෙනවද බං? තව කලකිරීම මිසක්. දැන් මං හිත හදන් ඉන්නේ එන ඕන දෙයකට මූණ දෙන්න. ඒක නෙමෙයි කෝඹේ කුමාරයා දැක්කෙත් නෑනේ. අක්කා අහපු දෙයට දෙන්න උත්තරයක් මල්ලඟ තිබුණේ නැහැ. මං බිම බලාගත්තා. ඇයි මේ මූණ අමුතු කරන්? මට අක්කා විස්තරේ කිව්වා. මං උඹෙන් ඇහුවේ උඹ කිව්වොත් විතරක් විස්තර අහගන්න. මං දන්නවා කසුනි දැනගෙනයි හැමදේම අහන්නේ කියලා. මං එනකොටත් හැමදේම විසඳිලා ඉවරයි අක්කේ. අපරාදේ. තාමත් මගේ හිත කියනවා මං එදා ගාමන්ට් එකට නොකියනම් මට යව බේර ගන්න තිබුණා කියලා. මං කිව්වේ හිතේ තද කරගත්ත වේදනාව එක්ක. එහෙම නෑ බං. දන්නවද අපිට වර්ධින තැන තමයි ඔය. අපි හිතනවා අපිට මිනිස්සු වෙනස් කරන්න පුළුවන් කියලා. ඇත්තටම ඒ අයත් කාලෙත් එක්ක වෙනස් වෙලා වගේ රඟපානවා. ඒත් කාලයක් ගිහාම උන්ගේ ආයෙත් පරණ ගති එළියට එනවා. ඒ මොන දේ වුණත් වෙන්න තියෙන දෙයක් අපිට නවත්තන්න බෑ නංගි. ඒක යාළගේ තයි වේ වෙන්නේ නැති.
මං ගැන දන්න හැමෝම කිව්වේ එකම කතාව. ඒ හැම කෙනෙක්ම කියන්නේ සහන් ජීවිතාන්තය දක්වා හිරේ ගියේ මගේ වරදින් නෙමෙයි කියලා. ඒත් අක්කේ, මං මෙහෙන් යන්න කලින් එයා ඒ වගේ දේවල් පාවිච්චි කළේ නෑනේ. ඇත්ත මං කිව්වේ, එයා අරක්කු බොනවා, සිගරට් බොනවා, ඒත් කුඩු වගේ දේවල් පාවිච්චි කරනවා කියලා මං කවදාවත් දැනගෙන හිටියේ නෑ. ඒ වුණාට අක්ක මට කිව්වේ නම් වෙන කතාවක්. වෙන කතාවක්? ගායනි අක්කමට නොකිය කියපු ඒ කතාව මොකද්ද? මං කසුනි අක්කා ඊළඟට කියන්න යන දේ ගැන ඌමනාවෙන් බලන් හිටියා. මොකද්ද අක්කා ඔයාට කිව්වේ? නෑ ඉතින්, අක්කා කියන විදිහට ඔය කොල්ලා ඔයා බඳින්න කලින් ඉඳන්ම තමයි ඔය දේවල් පාවිච්චි කරන්න අරන් තියෙන්නේ. එහෙම කියනකොටත් මගේ පපුව හොස් ගල ගියා. මම මොන තරම් විශ්වාස කරාද ඒ වචන දේව දූතයෙක්ගේ වගේ. ඒත් එයා ඇත්තටම දේව දූතයෙක්ගේ වෙස්ගත්ත මාරයෙක්. ඒක තමයි බං කියන්නේ උබලට වචන වලට රැවටිලා ජීවිතේ විනාශ කරගන්න එපා කියලා. කොහොමද ටයිප් කර කර එව්ව මැසේජ් වල තිබුණ දේවල්. අරක දෙන්නම් මෙහෙම කරන්න, මේ වගේ බලා ගන්න, මේ වගේ ආතරේ කරන්න, මොනවද නොකියන්නේ. ඒත් ඇත්තටම කරන්න ගියාම පේනවනිතින් අද උඹ විඳින දුක. ඒ නිසා ඉස්සරහටත් රැවටෙන්නේ නැතුව වැඩ කරපන්. මේ එක නෙමේ, මං අහන්නමයි හිටියේ ඇයි එදා සම්පත් මහත්තයා කතා කරපු වෙලාවේ උඹ තාත්තා ගාවට ආයෙත් නොගියේ? හැමෝම අහපු දෙයක් ඒක, ඇයි මං දෙවනි වතාවටත් සහන්ව තෝරගත්තේ කියලා. මං හිතුවක්කේ සහන් වෙනස් වෙයි, මට වෙනස් කරගන්න පුළුවන් වෙයි කියලා. අනික මං දන්නව තාත්තා ගැන, එයා වුණත් මාව පිළිගන්නේ හැමදේම වරද්දගත්ත නැති කරගත්ත කෙනෙක්ට දාලා. මං ආස නෑ අක්කේ. අනේ නංගි, නවත්ත ගනින් ඔය බයිලා. යකෝ ඇත්ත ලෝකේ ජීවත්වයක්, අපිට ඕන සතුටින් ඉන්න. ඕන ජීවිතයක් නැතුව ඔය මගුඩේ තියරී අරවයි මෙව්වයි වලින් ඔලු පුරෝ ගන්න නෙමේ. ඇත්තටම ඔබ එක කතා කරලා තේරුමක් නෑ ඒක ගැන. මේ හපංකෝ, මට මොනවද බොන්න දෙන්නේ දැන්? කසුනි අක්ක කතාව වෙන පැත්තකට හැරෙව්වා. එයා කියන දේ හරි. සමහර විට ජීවිතය ගැන ඕනෙවට වඩා මං හිතනවා ඇති. මං ෆැන්ටසි ලෝකික ජීවත් වෙනවත් ඇති. ඒ මොන දේ වුණත් මං ගත්ත තීරණ නිසාම අද නිවි හැනහිල්ල පසුතැවෙනවත් ඇති. අම්බේ කබ්බමුද, මං රහට හදනවා ඒක. මගේ වැඩිපුරම විකිනන අයිටම් එක අඹ ලැසි එක. ඔයා කියන ඕනේ දෙයක් ඒ තරම් තිබහයි මට. එන්න එහෙනම් මං හදන් යන්න. කසුනි අක්කව තනි කරලා මං ඇතුළට ගියා. ඒත් ගෙවිල ගිය තප්පර ගානයි. කසුනි අක්ක ආයේ දුවගෙන ආවා. කස්ටම කෙනෙක් ඇවිත්. විනාඩියක් ඉන්න, මේක බ්ලෙන්ඩර් එකට දාලෙන්නම්. ඔයා යන්නකෝ, මං ඕක කරන්න. ලොකු මහත්තෙක් වගේ පෙනුමෙන්නම්. කසුනි අක්කගේ අමුතු හැසිරීම නිසාම මං අම්බ ටිකක් පැත්තකින් තියලා ඉස්සරහට ගියා. මමත් ඒ අප්පු අමුත්තත් එක වෙලාවම ඇස් වලින් කතා කරා. මට දැනුණ හැඟීම, මගේ මුළු ඇඟම පණ නැති වෙලා යනවා වගේ හැඟීමක් මට දැනුණා. දෙයියනේ, ඒ වෙන කවුරුත් නෙමෙයි මගේ තාත්තා. තැනනම් හොඳයි, ඒ තව ටිකක් ලයිට් අඳුරුනා නම් තවත් ලස්සනයි. ඒ තමයි මගේ තාත්තා. මම මෙතනින් වාඩි වුණාට කමක් නෑ නේද? දෙයියනේ, තාත්තා මොනවද මේ අහන්නේ? තාත්තේ ඕනෙම තැනක වාඩි වෙන්න, ඔයා හැම අහන්නවත් ඕනේ නෑ. මට ඕනේ වුණා එහෙම කියන්න. ඒත් තාමත් මං තාත්තව දැකලා ගල් වෙලා වගේ යා දිහාම බලන් හිටියා. කෝ මෙනු එකක් නැද්ද? මොනවද තියෙන්නේ ඔයාලගේ බොන්න හොඳ ඩ්‍රින්ක්? මං තාමත් ෂොක් වෙලා. තාත්තා ඒ අස්සේ හර කිසිම දෙයකට මං උත්තර දුන්නේ නැහැ. මං පුදුමෙන් යා දිහාම බලන් හිටියා. කසුනි අක්කටත් තේරුණා මොකක් නමුත් මට දෙයක් සිද්ධ වෙලා කියලා. එයා මෙනු එකක් අරගෙන දුවගෙන ගියා තාත්තා ළඟට. මොකද කසුනි අක්කත් තාම දන්නේ නැහැ මේ ඉන්නේ මගේ තාත්තා කියලා. ඔයාලා දෙන්නම එකතු වෙලාද මේක කරන්නේ? අපෝ නෑ, නංගි තමයි තනියම මේක කරන්නේ. සර් බලන්න, බලලා ඕනේ දෙයක් කියන්න. නංගි හරි රහට ඒක සර්ට හදලා දෙයි. මං ඉතින් යාගේ කෑම කාලා නැතුවද? තාත්තා එහෙම කියනකොට කසුනි අක්කා පුදුමෙන් තාත්තා දිහත් මේසෙ ළඟට ඇවිදන් එන මං දිහත් බැලුවා. දන්ටමත් මගේ අස් කඳුලෙන් තෙත්තලා ඉවරයි. මට තාත්තාව තුරුල් කරගන්න සෑහෙන වෙලාවක් අඬන්නත් ඕනේ වුණා. තාත්තේ ඔයා මෙහෙ?
මං අහනකොට කසුනියක්කට හැමදේම තේරුම් යන්නේ නැති. එයා මන් දිහා බැලුවා. "දුවේ කොහොමද ඔයාට?" තාත්තගේ වචන ස්පර්ශ කරේ හදවතේ සියුම්ම තැන. මං තාත්තා ළඟින් ඉඳගත්තා. මට හැමදේම ආරංචි වුණා දුවේ. තාත්තා කිව්වා, "ඒ සහන් ගැන වෙන්නේ නැති. නංගි, මං අඹේක හදාගෙන එන්න." කසුනියක්ක මොහොතක් අපිට තනිවෙන්න ඉඩක් දුන්නා. "තාත්තේ මට සමා වෙන්න. මාව ටිකක් වැළඳ ගන්න ඇත්ද දුවේ?" "මට ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි දුවේ. මේ තරම් ජීවිතයේ දේවල් තරාගෙන අද ඔයා ඉන්න තැන දැක්කම ඇත්තටම මට සතුටුයි." මං ඇඬුවා. තාත්තගේ ෂර්ට් ටික තෙත් වෙනකම් මං ඇඬුවා. කාලයකට පස්සේ ඒ සුවඳ, ඒ ආතරේ, ඒ හැඟීම් එක්ක මං සෑහෙන වෙලාවක් ඇඬුවා. ඉස්සර මං ආස කළේ තාත්තනක ආඩම්බරකාර දුවෙක් වෙන්න. අද ඒ අවස්ථාව තාත්තමට දුන්නා. එයාගේ කටින්ම මං ඒක ඇහුවා. මට ඒ සතුට, මට ඒ හැඟීම වචනෙන් විස්තර කරන්න බැරි තරම් හරි බරට හිතට දැනුණා. මට ඔයාව හැම වෙලාවෙම මතක් වුණා තාත්තේ. මං තාමත් ඉකිපිදිනවා. කඳුළු කම්මුල දිගේ නවතින් නැතුවම ගලාගෙන යනවා. මං අමාරුවෙන් වචන එකතු කරා. "මාත් එක්ක තරහද තාත්තේ?" මං වේදනාවෙන් ඇහුවා. කවදාවත් තාත්තෙක්ට බෑදුවේ එයාගේ දරුවෝ එක්ක තරහ වෙන්න. මොන වැරද්ද කරත් තාත්තට දරුවෝ ගැන අහිතක් හිතන්න බෑ. තාත්තා ගල් හිතක් තියෙන කෙනෙක්. තද චරිතයක්. ඒත් මොන ප්‍රශ්න තිබුණත්, මොන හැලහැප්පීම් මැද්දේ වුණත් ඒ හිත අඬනවා මං කවදාවත් දැකලා නැහැ. ඒත් අද තාත්තගේ ඇස්වලත් කඳුළු. අපි ඒ මොහොත නිහඬව ගත කරා. මං තාත්තව තදින් වැළඳගෙන, තාත්තත් මාව තදින් වැළඳගෙන අපි කාලේ ගෙවිලා දැම්මා. නිහඬවම අවසානියා කතා කරා. "ආයෙත් ගෙදර එන්නේ නැද්ද දුවේ?" හිමින් ඒත් කාරුණිකව එයා ඇහුවා. ඒ තාත්තා හපු දෙයට දෙන උත්තරයක් මං කල්පනා කරා. "එයා ආයෙත් එන්නේ නැහැ තාත්තේ මගේ ලෝකෙට." මං ඒ කිව්වේ සහන් ගැන. මං දන්නවද වේ, නොකිව්වට ඔයාට කතා නොකරට මං ඒ හැමදේම ගැන හොයලා බැලුවා. එයා ලොකු ප්‍රමාණයක් එක්කලු අහුනේ. දඬුවම මරණ දඬුවම. කාලෙකට එයාට එන්න බැරි වෙයි, විශේෂ සමාවක් ලැබුණ නැත්තා. තාත්තා කියනකොට මගේ පපුවේ පැත්තක් හැවිලුණා වගේ දැනුණා. මොන දේ වුණත් මං හැමදාමත් සහන්ට අවංකව ආතරෙයි. "හැමදාමත් මේ තැනට වෙලා ඉන්නද දුව හදන්නේ?" තාත්තා මකෙන් ඇහුවා. ඒත් මං නිහඬව හිටියා. මං දන්නවා ඔයා ආයෙත් කවදාවත් කාටවත් ආදරය කරන්න නැති වෙයි. ඒ නිසා මං බල කරන්න ඇදුවේ ඔයාට ආයෙත් තව කෙනෙක්ව බඳින්න කියලා. ඒත් මේ විදිහට කඩයක් දාගෙන දුක් විඳිනවට මං කැමති නැහැ. මොකද මං දරුවෝ හැදුවේ මේ විදිහට දුක් විඳින්න නෙමෙයි. ඒකයි මං මේ තරම් කියන්නේ. තාත්තගේ ඇස් තාමත් පිරිලා තිබුණේ එළියට වැටෙන්න අවසර ලැබෙනකන් ඉන්න කඳුළු වලින්. "මං ඉන්නේ සතුටෙන් තාත්තේ." "ඒ කියන්නේ ආයෙත් ඔයා ආපහු ගෙදර එන්නේ නැහැ?" "තාත්තේ, මට මේ ජීවිතය අත්හැරලා ආයෙත් ඔයා ළඟට ඉස්සර හිටපු දඟ කෙල්ල වගේ එන්න බෑ. මොකද මං දැන් කසාද බැඳපු ගෑණියෙක්. දවසක් එනවා තාත්තේ දුවෙක්ට අලුත් ජීවිතයකට යන්න. ඉතින් මං ඒ අලුත් ජීවිතේ දාලා එන්න කැමති නැහැ." මං කියනකොට තාත්තමගේ ඔළුව අත ගෑවා. "මගේ කෙල්ල දැන් හුඟක් ලොකු වෙලා." ඒ අස්සේ කසුනියක්වත් තාත්තට බොන්න අඹ ලැසියක අරන් ආවා. "නංගි, මං ආවේ වැරදි වෙලාවකද මන්දා. ඒ තාත්තා ආසයි කිව්ව නිසා." තාත්තගේ ඇස්වල කඳුළු දැක්ක කසුනියක්කට හිතෙන්නේ නැති එයා ආපු වෙලාව වැරදි කියලාත්. ඒත් එයා බීම එක දුන්නා. කඳුළු පිහදාගත්ත තාත්තා උගුරු දෙක තුනක් බිව්වා. "ෂා, මම බීපු රසම බීම එක. ඇත්තටම අඹ දාලාද හදන්නේ?" "ඔව් සර්, තංගිගේ රෙසිපිය. එයා සේරම ලෑස්ති කරලා තිබුණේ. මට ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් කරන්න තිබුණේ. සර් එහෙනම් බොන්න. මං කුස්සිය ටිකක් අස් කරන්න ගිහින් එන්න." "දුවේ, මං සම්පත් පුතාතේ ඔයාට එව්ව පුංචි දෙයක්. ඒ වෙලාවේ නම් ඒක ඔයා අරගත්තේ නැහැ. පුතා කිව්වා එයා දුන්න ණයත් ඔයා හොයාගෙන ඇවිත් අතටම දීලා ගියා කියලා. මං ඒත් ඒ වෙලාවෙත් පුතාට කිව්වේ මගේ කෙල්ලත් මං වගේ තමයි, ණයට බයයි කියලා." තාත්තා කිව්වේ ආඩම්බරෙන්. එයා සාක්කුවට අත දාලා එදා සම්පත් අයියා මට දුන්න පොත ආයෙත් අතට ගත්තා. "මේක තාත්තගෙන් දුවට දෙන තෑග්ගක්. බිස්නස් ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතන්න." "ආ,
ආයෙත් ඔයාලඟට එන්න නැත්තං අඩුම මේක තියාගෙන මේ කඩේ දියුණු කරගන්න. මං කැමතේ දුව තවත් මේක දියුණු කරනවා දකින්න. තාත්තා අතින් ආතරෙන් දෙන දේ මං එපා කියන්නේ කොහොමද? හැබැයි මං හැමදාම එනවා ඔයාගේ මේ රස අඹ බින්ක බීලා යන්න. කමක් නෑනේ. දුව ළඟදිම දවසක ඇවිත් යන්න. අක්කල සේරම ඔයා එනකම් බලන් ඉන්නවා. වීදුරුවක් දීලා තාත්තා නැගිට්ටා. මං කකුල් දෙක මල්ලලා තාත්තට දුන්නේ. දුක් පියවෙන්න කාලෙකට පස්සේ හිත නිවෙනකම් වැන්දා. පරිස්සමින් ඉන්න මගේ කෙල්ල. තාත්තා යන්න කලින් මගේ ඔළුව අතගාලා ආදරෙන් කිව්වා. මට පිටුපාල යන තාත්තා දිහා බලාගෙන මං සතුටින් උළු අස්සට බර වෙලා ඒ දිහාම බලන් හිටියා. අද මගේ ජීවිතේ සතුටුම දවස. මං ආදරේ වෙනුවෙන් හැමදේම අත්තරපු කෙල්ලෙක්. ඒත් මට සහන් මවපු ඒ හීන ලෝකේ ඇසිල්ලකින් එයා සුණු විසුරු කරලා දැම්මා. ඒත් එයාගෙන් අයින් වුණා. එයා හොඳ මිනිහෙක් වෙයි කියලා හිතලා. ඒත් මං ආයෙත් දෙනකොට එයා සදහටම මගෙන් වෙන් වෙලා යන්න ගිහින් ලොකු වැරදි වැඩක් කරලා. අවසානේ මං කලේ ජීවත් වෙන්න ජූස් බාර් එකක් දාගත් එක. හැබැයි නොහිතපු විදිහට මං ඒකෙන් දියුණු වුණා. මහලුකුවට නෙමෙයි, ඒත් සාර්ථකයි මං. ඒත් මොකද්ද හිස්තැනක් තිබුණ ජීවිතේ? පාළුවක් තනිකමක් වේදනාවක් හැම වෙලාවෙම හිතට වත දුන්නා. හැමදේම තිබුණත් මොකද්ද මේ අඩුවක් හිතට දැනුණා. ඒත් අද මට දැනෙනවා පුදුමාකාර නිදහසක්, සතුටක්, සැනසීමක්. ඒ තාත්තා ආයෙත් මගේ ලෝකෙට ආපු නිසා වෙන්නේ නැති. දන්නවද, පිරිමි හරි දක්ෂයි අසරණ වුණ ගෑණියෙක්ට හයියක් වෙන්න, ආදර කතා චාටු කතා කියලා ඒ හිතට ලං වෙන්න. ඉස්සර ගාමන්ට යනකොටත් එහෙම අය අනන්තවත් ආවා. කසුනි අක්කගෙනුත් මං ගැන අහලා තිබුණා. අදටත් මිනිහා හිරේ කියලා දැනගත්තම තවත් එනවා ඒ වගේ අවස්ථාවාදියෝ. ඒත් මං හරි නම්බුකාර ගෑණියෙක්. හැඟීම් වෙනුවෙන් මගේ ආතරේ උගස් කරන්න මං කැමති නැහැ. අදටත් හෙදටත් මං සහන්ගේ ආදරණීය බිරිඳ විතරක්ම වේවි. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ මං මේ ජූස් බාර් එකේ හිරකාරියක් වෙනවා කියලා. තාත්තා දුන්න සල්ලිත් එක්ක මට ඕනේ දියුණු වෙන්න. මොකද මුළු ලෝකෙම දැනගන්න ඕනේ ගෑණියෙක්ට අඬන්න වගේම දිනන්නත් පුළුවන් කියලා. මේ මගේ කතාව. ඉතින් ළමයි, කෙටිම කෙටි කතාවක නිමාවක්. හෂේල් කියන්නේ චරිතයක් විතරක්ම නෙමෙයි, සමාජ ජීවත් වෙන තව එක ඔයා වගේම කෙනෙක්. එයා ආදරය වෙනුවෙන් අසීමිත කැපකිරීම කරාට එයාට ලැබුණේ දුක සහ වේදනාව විතරයි. කතාවක් තියෙනවා ගෑනු ආතරෙන් කතා කරන එක වචනයක් සැනසෙනවලු. ඒ තමයි ආදරේ හොයන අහිංසක ගෑනු හිත්වල හැටි. ඒත් දන්නවද, පිරිමින්ට වරදින තැන ඒ අය හිතනවා ලං වෙලා ඇඳ උඩට වෙලා සෙක්ස් කරාම ඒක තමයි හැම ගෑණියෙක්ටම ඕනි කියලා. නෑ, තාමත් දුක් විඳගෙන ගුටි කාගෙන ජීවත් වෙන ගෑනු හිත් ඕනි තරම් මේ ලෝකේ ඉන්නවා. ඒ හිත්වලට පුංචි දෙයක් කියන්නක්, කවදාවත් අපිට කාටවත් හදන්න නම් බෑ. ආදරේ ආදරේ කියලා වැරදි කරන අයව හදන්න උත්සාහ කරන්න යන්නත් එපා. මොකද හැම කෙනෙක්ම හෂේලි තරම් වාසනාවන්ත නැති වෙන්න පුළුවන්. කාසියක් වගේනේ ජීවිතේ, දෙපැත්තක් තියෙනවා. ඒ නිසා දෙපැත්තම ගැන හිතලා වැඩ කරන්න. ඉතින් ළමයි, අද නම් කමෙන්ට් එකක් ලයික් එකක් ඕනිමයි. ඊළඟ කතාව ටිකක් දිග වෙනස්ම කතාවක්. ඒකත් කියවන්න. මගේ කතා ලස්සනයි නම් තව කෙනෙක්ට බලන්න පුළුවන් නම් මේක ෂෙයා කරගෙනම යන්න. පරිස්සමෙන් ඉන්න.